විදේශ ආයෝජකයන්ට ඉඩම් ලබා දීමේදී ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. රාජ්‍ය ඉඩම් ලබා ගැනීම සඳහා රාජ්‍ය ඉඩම් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් නොමැති බැවින් බොහෝ සංවර්ධන කටයුතු මෙන්ම රට ගලා යන විදේශ ආයෝජන වලට බාධාවක් පැමිණෙනවා. එම බාධාවන් නැති කර ගැනීම සඳහා යම් ඉඩම් ලේඛනයක් හැදීම හෝ ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන්නේ. ඒක විශාල ප්‍රශ්නයක්. ඒක නිසාම තමයි ගරු අගමැතිතුමා යෝජනා කරුවේ ඉස්සෙල්ලම සංශෝධනයක් ගේන ඉඩම් පනත. එක දෙක ඉඩම් ගබඩා පනත කියලා සා පනතක් ගෙනෙන්නේ. ගෙනල්ල මේ ඔක්කොම තියෙන ඉඩම් හැමතැනම තියෙන ඉඩම් අඳුනාගෙන එකම ආයතනයක් අතර අරගෙන එකම අධ්‍යක්ෂක මණ්ඩලයක් තුලින් මෙම බෑර කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ජයභූමි ස්වර්ණභූමි වාදී රාජ්‍ය ඉඩම් නේවාසික කටයුතු සඳහා ලබා දීමේදී ඉඩම් හිමිකරු ජීවත් නොවන අවස්ථාවේදී ඔහුගේ වැඩිමහල් දරුවාට අයිති වෙනවා කියලා නීතියක් තියෙනවා. නමුත් මෙම ඉඩම් වල අවුරුදු 15ක් 20ක් මේ දෙමව්පියන්ට සලකපු දරුවා වැඩිමහල් දරුවා නොවුනත් පදිංචි වෙලා ඉන්නවා. මේ හේතු නමුත් ඒ අයට නීතිමය අයිතිය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අවුරුදු 15ක් 20ක් ඒ ජීවත් වෙන කෙනාට අයිතිය ලබා දීම සඳහා නීතිමය තහවුරු කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍යාංශයේ තීර කටයුතු කරනවා. මන්ත්‍රීතුමා කියන දේ සත්‍යයි. ඒ නිසාම තමයි අර ඉඩම් පනතල සංශෝධනයක් ගේන ගරු අගමැතිතුමා යෝජනා කරලා තියෙන්නේ. ප්‍රතිපත්තියක් හැටියට රජයේ පිළි අරගෙන තියෙනවා මේ ස්වර්ණභූමි ජයභූමි බලපත්‍ර හිමිකරුවන්ට ඔවුන්ට සම්පූර්ණ සින්නක්කර අයිතිය ලබා දිය යුතුයි කියලා. එදා එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ බිම්සවිය වැඩසටහන ක්‍රියාත්මක වුණා. නමුත් පහුගිය කාලයක අඩපණ වුණායේ බිම්සවිය වැඩසටහන. දැන් නව රජය ඇවිදilla මේ බිම්සවිය කඩිනම් කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් යෝජනා කර ඇද්ද? ඒ පිළිබඳව අපි කොහෙත්ම ඒ වැඩපිළිවෙල අඩපණ කරලා නැහැ. අඩපණ වෙලාත් නැහැ, අඩපණ කරලත් නැහැ. පිටරට සමාගමක් ඉදිරිපත් වෙලා ඉන්නවා නවීන තාක්ෂණයේ යොදවලා 6 මාසයක් අවුරුද්දක් ඇතුළතදී මේ ඔක්කොම ඉඩම් කැබිලි මැනලා සිටියම් ලෑස්ති කරලා ලබා දෙන්න කියලා. ඒ අතරම මිනිදොර දෙපාර්තමේන්තුවේ ඉන්න මිනිදොරු සමිති ඉදිරිපත් වෙලා කියනවා පිටරට අයට දෙන්න උවමනාවක් නැහැ. අපි ලෑස්ති මේක කරන්න. දැන් ඒ දෙක අතර තමයි දැන් අපි කටයුතු කරගෙන යන්නේ. කාටද පුළුවන් වෙන්නේ හැකි ඉක්මනින් මේ බින්සමිය වැඩ පිළියෙල කරන අතර ඉඩම් ගබඩාවට ඕන කරන ඒ මැනුම් කටයුතු කළා අවසන් කරන්න පුළුවන් වෙන්නේ කියලා. තව මාසයක් දෙකක් යනකොට මේ පිළිබඳ තීරණයක් අරගෙන ක්ෂණිකව මේ බින්සමියේ වැඩ කොටසකුත් ඒ වගේම ඉඩම් ලාභීන්ට ඔප්පු ලබා දීමටත් වැඩ කටයුතු කරන්න.